ये रानिल विक्रमसिंह पार्लिमेंटुवेदी गेन आईएमएफ न्याय सहनय डॉलर बिलियन 2.9 न्याय सहनय लबेन्न ओन्न मेन्न तियेन्ने कियला मेक आहपु पार्लिमेंटुवेदी बद्दलियो टिक हय्यें अप्पुडि गहन्न गत्ता ऐ उंट मार संतोषाय हेतुव होरकं करला वंचा करला मंकोल्ल काला गोंग तीरन अरगेन मेरट नति बंगस्थान करला एक मेरटे मिनिस्सुंट तेरिला उनके देशपालन दिव्यट नवती में तिततियान्न ओन्न मेन्न तिबुने दैन मे लबेन 2.9 न्याय सहनयत् एक्क मुंड तव टिक दवसक् तव टिक कालयक् उनके देशपालन कटयुतु करगेन यन्न अवकाशय लबेनवा एकयि सतुट अर होरकं करपुवा वंचा करपुवा ऐ मंकोल्ल कापुवा कोमिस गत्तुवा सेरम तावकालिकव यट यनवा एक तमयि मे सतुट डॉलर बिलियन 2.9 नयक् नयक् මේ නයි ගෙවන්නේ රනිල් වික්‍රමසිංහවත් එව නැත්තම් බැඳුම් කර හොරා කියලා රනිල් වික්‍රමසිංහ පට්ට ගහපු දිනේෂ් ගුණවර්ධනවත් ওই පාර්ලිමේන්තුවේ ඉන්න බද්දලියවත් නෙවෙයි ඒක ගෙවන්න ඕනේ මම උඹ අපේ දරුවෝ මෙච්චර රට අහේනියක් තියෙද්දි රට මෙච්චර බංකොලොත් වෙලා තියෙද්දි දසමක කැපකිරීමක් නොකරන දේශපාලුව ওই ණය වලින් 1 ඩොලර් එකක් 1 රුපියලක් ගෙවන්නේ නැහැ ඒක හොඳට මතක තියාගන්නලා මේ අපි තවත් අර්බුදයකට යෑමක් පමණයි මේ ඩොලර් බිලියන 2.9 ණය සහනයත් එක්ක රනිල් වික්‍රමසිංහ මේ රට යම් තාක් දුරට හෝ සාමාන්‍යතර පත් කරයි කියලා කවුරුන් හෝ මෝඩෙක් හිතාගෙන ඉන්නෝ නම් ඒ මිරිඟුවෙන් මිදෙන්න 2015 2009 2019 කාල සීමාව තුල රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරය හැටියට ඉන්නකොට වැඩිම ණය කන්දරාව කරගෙන තින රනිල් වික්‍රමසිංහ ඩොලර් බිලියන 13කට ආසන්න ණය ප්‍රමාණයක් ගත්තා ආර්ථික වර්ධන වේගය පහට තිබෙක ආර්ථික වර්ධන වේගය දෙකට බැස්සුව 2019 වෙද්දී ඒ ඩොලර් බිලියන 13ට ආසන්න ණයත් අරගෙන එහෙම කරපු රනිල් වික්‍රමසිංහ ඩොලර් බිලියන 2.9 මේක ගොඩදායි කියලා කවුරුර හිතාගෙන ඉන්නවා නම් ඒ මිරිඟුවෙන් මිදෙන්න කියන කාරණාව තමයි මට නැවත වතාවක් කියන්න තියෙන්නේ රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ අවුරුදු 30ක් ගිහිලත් අතෑරලා නැහැ එක්සත් ජාතික පක්ෂයට අකාසනයක්වත් නැති වෙලා බංකොලොත් වෙලා නැත්තටම නැති වෙලා කුජීත වෙලත් එක්සත් ජාතික පක්ෂයේ නායකකම අතරපු නැති රනිල් වික්‍රමසිංහ මේ කණාවට හම්බෙච්ච ජනාධිපතිකම අතරේ කියලා උඹලා හිතනවද රනිල් වික්‍රමසිංහට ඕනේ මරණකම් ජනාධිපති වෙන්න එච්චරයි ඒ වෙනුවෙන් එයාට කරන්න පුළුවන් දේවල් එයා කරනවා පොලිසිය මහතුරුන්ටයි ත්‍රිවිධ හමුදාවින් අපේ ආදරණීය මහතුරුන්ටයි අපේ සහෝදරින්ට කියන්න තියෙන්නේ තමන්ගේ දරුවෝ කවදා හරි උස් මහත් වෙලා හරි හෙටනිද දවසක හරි තාත්තේ හොරු ටිකක් එකතු වෙලා මේ රට විනාශ කරනකම් මගේ තාත්තලා යුනිෆෝම් මෙහෙකුත් ඇඳගෙන මොනවද කරේ කියලා තමන්ගේ දරුවෝ අහනකොට එදාට ලින්දට පයින්ඩ බෙල් වල දා ගන්න වගේ හිතෙනවා නම් අපිට පොඩ්ඩක් කතා කරන්න යම් තාක් දුරට හෝ මානසික සුවයක් ලබා දෙන්න අපි උත්සාහ කරනවා